ස සමතා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සදදම්මං මනිරාජස්ස සුනන්තුසග්ග මොක්කදං දම්ම සවන කාලු අයං පදන්තා ධම්ම සවන කාලු අයං පදන්තා සම්ම සවන කාලුවයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස මේෙහි චත්තා ලීසාය ආකාරයෙහි අනුලු මිකංකන්තින් පටිලබති එමේහි චත්තා ලීසාය ආකාරයෙහි සම්මත්ත නයාමං ඔක්කමතීතිී. සදාා බුද්ධ සම්පන්න පිනත්නේ සම්ම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරග්ඩෝනෑ ජීවිත සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙනවාකෙන් අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක් මැතිකර ගණ්ඩෝනේ අපි කල්පනා කර ගණ්ඩෝනේ ඒ අනුව යමින් කටයුතු කරන්නට නං මේ ජීවිතයට මූලික වෙන්නේ කුමක් ද මූලික වෙන්නේ අපේ සිත අන්නේ මූලික වෙන සිත සකස් කර ගැනීම තමයි ජීවිතය සාර්ථ කරගන්නට කළ යුතු දෙයක්තියෙන වනම් කළ ුතු එකමදේ සිත සකස් කර ගැනීම ඉතිං මෙන්න මේ හිත සකස්කර ගැනීම සඳහා තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඕන වෙලා තියන්නේ හැමලකම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ හිත නිවැරදි කර ගණ්ඩ හිත නිවැරදි කරගණ්ඩ ඕන ඇයි හැමදේටම මූලික වෙන්නේ හිත හිදා. හැමදටම ූරික වෙන්න හිත හින්දා. ඒ හිත සකස්කරන වැඩ පිළිවෙලේ උච්ච මස්ථාවතම නිර්වාණ ශාන්තිය කියලා කියන්නේ. ඒ කියැන්නේ හිත දුබලවෙන්නේ අකුසලයෙන් හිත ප්‍රබල වෙන්නේ කුසලයෙන් කුසලේ භාවිතා කරගෙන නැවත අකුසල් ඇති නොවෙන විදිහට අපේ අවබෝධය සකස් කරගත්ත හම ලෝබ දේශමෝහ නැති කරන අලෝබ අදේශා මෝහ ඇති කරන කුසලයේ භාවිතා කරගෙන නැත අකුසලයක් ඇති නොවෙන තත්වයට පත්කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන උච්චම අවස්ථාව. ඉතින් එතන්ට ළඟාාවෙන්ඩ තමයි හැමෝම හැමනිමේෂයක මුත්සහ කරන්නේ එතෙන්ට ළඟාවෙෙන්ඩ. මෙන්න මේ මූලධර්ම හිතේතියාගෙන අපි දවසින් දවස දවසින් දවස ොහොතින් මහොත මොතතිම් ො උත්සහයක් ගණ්ඩෝනේ බලාපොරොත්තු නිලක්කයට යන්ඩ ඒ සඳහා හැමදාම පරික්ෂකරකර බලන්ඩෝනෑ අපිට තියෙනවද. එතෙන්ට න්ඩ එතෙන්ට ඇන්ඩ අවශ්‍ය කරන මේ වැඩ පිරිවෙල මේෙනකොට මගේ ළඟ ක්‍රියාත්මකවෙින් තියෙනවාද දවසි දවසිින්දවස මම දියුණුවකට පත්වේමින්ඉද ඉන්නවද. මගේ මානසික තත්ය මං ළඟාාවිය යුතු ඉලක්කයේ සිට ප්‍රමාණවත් තරමට සකස් වෙලා තියෙනවද කියලා. හැම වෙලාවකම විම සලබ රණ්ඩෝඕනෑ. මම ළඟාාවිය යුතු මානසිකත්තයක් තියෙනවා. ඒ මානසිකත් තමන් ඒ අවස්ථාවට ළඟාාවන්නට අවශ්‍යදේ අද දවසේ සිදධවෙමින් තියෙනවාද. දවසින් දවස අදට වැඩිය හෙට මගේ මානසිකත්වය යහපත්ද හට වැඩි අනිධයනකට හපත් කරට මගේ සැලුම් තියෙනවද පරේදට වැඩිය ඒ හපත්ව තිබුණාදඒ වැඩිය අද හොර තියෙනවාද සතියත් එක සන්ධය ක බන්නකොට මේ සතතිය කොහොද මේ සතියත්ක සසන්ධනය කරලා බලන කොට ලබන සතිය හොඳ වෙන්ඩුවන ේදිහට තමන් ලඟ යම් කිසි මින්මක්තියෙන්ඩඕන තමන්ගේ මානසිකත්වය පිබඳව ඉක්මින් පිරිහෙන එකක් තමයි මානසිකත්වය කියරගන්නේ ඉති ඒක ඒ වගේ දුබල මානසිකත්වයක් නැතං ඉක්මට පිරිහෙන සුභාව තිනෙන මානසිකත්යක් එක්ක තමයි අපිට හරි නිකන් කිසි දෙයක් කරගයා ගන්නඩ බැරිකෙනකොට කිය ලොකු වැඩක් කරන්න ගියොත්තහෙ සිදත් තේරෙන් ඇති කෙනකුට කියලා ලොකවැඩ කරන්න ගියොත් කොච්චරනං අමාරුවදේ කරන්න අන්නේ වගතමයි අපේ මේ සිත හැමවලීම අපි අධින්ටහදන්නේ කෙලෙස් තියෙන පැත්තට ඉතිං බොහෝම අමාරු ගාරණාවක් තමයි අපි මේ සිද්ධ කරන්නේ ඉතාම අපහසු ඉතාම අමාරුකාණවත් තමයි නිවන්දගෙනවා කියන කෙස් සයින් කරගන්නවා කියන්න දුබල හිතක් තියාගෙන ඉතින් ඒ හිත ප්‍රබල කරගත යුතු තියෙනවා එහෙමුණොත් තමයි අපිට පුළුවන්කමක් තියන්නේ අවශ්‍යරන කඩීමට අන්ඩ ඒ සඳහා යම් කිසි වැඩපිළිවෙලා අපේ තුළින් නිර්මාණය විය යුතු තියෙනවා ඒක අපිඉතාමත්ම විවෘත මනසකින් බැලුවොත් තමයි සත්‍යවාදීව ඉතා සත්ත්‍යවාදීව ඒකඇන්නේ තමන්ගේ පැත්තට හැරිලා ඉතාමත්ම සත්‍යවාදය බලන්ඩ ඕනෑ මගේ තියෙන දක්ෂතාවන් මොනුවවද මගේ තියන දුරලතාවයන් මොනොද කියලා අපේ බොහෝට යම් යම් දුරලතාවන් තියෙන්ඩ ගලුවන් නෙවෙයි සෝවාන් පලස්ත පුද්්‍යලයක් බවට පත්වෙන තුරු බොහෝ දුරලතාවන් තියෙනවා. ඒකයන්නේඉට පසුවත් දුරලතාවයන් තියවා පරිපූර්ණ මනුසෙක් කියල ගණ්ඩපුලංන්කම තියෙන්නේ රහත් උත්තමයණන් වහන්සේ නමක් බවට පත්වුණහම තමයි කෙලෙස් වලින් සිද්ධ වෙන පීඩා සිද්ධ වෙන්නේ නැති පූර්ණ වසයෙන් කෙලෙස් සයිංකරගත්තා කියලා පරිපූර්ණ මනුසෙක් කියල ගණඩපුළුවන්කම තිය. එතෙන්ට ළඟාවෙන්නට සූදානම් වෙනවානං දවසින් දවස දවසින් දවස තමන්ගේ දුක්කඩුවෙන බව තමන්ගේ තියෙන පීඩාකාරී තත්ත්වයන් කෙලෙස් නිසාවෙන් රූප ශබ්දගන්ද රස ස්පර්ෂ දම්ම කියන දේවල් නිසාවෙන් ඇතිවන පීඩාවල් දවසින් දවස දවසිින් දවස අඩුවෙන්ඩ ඕන තිං ඒ ඒකට කර යුතුව තියෙන්නේ චින්තනය වෙනස් කරන එක අපි හිතන විදිහ අනුව තමයි යොකෝම ප්‍රශ්නටික තියෙන්නේ අපි බොහෝ වසයෙන් පැහදිලි කරගෙන තියෙනවා අපි හිතන විද්‍යහ අනුව අපිට හිතේන විදිහන වෙයි අපි හිතන විදිහ අනමු තමයි අපිට තියෙන ගැටලුවොක්කෝම සකස් වෙලා තියෙන්නේ. ඉතිං හිතේන විදිහ වෙනස් කරන්නඩුවන යමක් දැක්හම අන්න ඒ වෙනසෙන් තමයි අපිට ලෝකයත්තෙක්ක සතෝයෙන් ජීවත්තයෙන් පුළුවන්බෙන්නේ න්නේ හිතන දිහ වෙනස් කරන ආකාර හතලියක් තමයි අප මේසාකච්ඡා කරමින් ඉන්න මේ දිනවල මොකද අපිට කිසිීම විදිහකින් පුළුවන්කමක් නෑ මේ කියන ඉලක්කවලට ළඟාාවෙන්ඩ මේ කියන මෙනිහිකිරීම් අපේ තුළ නැත්තා. මොකද ලෝකය පිළිබඳ දක්කින චින්තනය වෙනස් කරගන්නට තයි මේ ආකාරහතලිහක මෙනිහි කිරීම ති මෙනිහිකරකර බලන්ඩ කියලා මඹබොමහිමින්. මේ පිළිබඳව විස්තර කරමින් යන්නේ ප්‍රායෝගිකෝ මේ අත්තන්. කටයුතුටික සිද්ධ කරනවා ඇති කියලා අපි හිතාගෙන තමයි මේ හිමින්සරේ දවසි දවසින් දවස මේ කාරණ එකන එක එකනෙ එක එකතු කරගණ්ඩ පුළුවන් විදිහට අපි සාකච්ඡාව අරගෙන යන්නේ ඇති මේනුට හැඟීම් තියෙන් ඩෝන කියල දුන්න දේවල් ගැන ඒ ගැන අපි පසුව සාරංසයක් වසයෙන් සාකච්ඡා කරනකොටත් යම් කිසි හැඟීමක් තියෙන්ඩෝනෑ නිච්චතෝ දුක්කතෝ ආදිවසයෙන් කියනකොට රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ හෙම කියනකොට ඒ ඒ වචනවත් එක්ක හැඟීම හදාගෙන තියන්න ඕන වෙනනකොට ඒකට අපි දීර්ගවසයෙන් විස්තරවසයෙන් කතා කරන්නේ හැගීම උපදවා ගණ්ඩ. මොකක්ද ඒ වචනත එක්ක එන්න ඕන හැඟීම පංචිපාදානස්කන්දය ගැන ඒ හැම එකකම තියෙන්නේ කලකිරීම් ඇතිකරවන සතුට වෙනුවට පංචිපාදානස්කන්දය කෙරෙ තියෙන සතුට තියෙන අපි පංචිපාදානස්කන්දයේ ඇත්ත තත්ව අදදකින්නේ නැති නිසාවෙන් ඇත්ත තත්වය අදකින්නේ නැති නිසාවෙන් තමයි අපිට පංචිපාදානස්කන්දය පිළිබඳ කලකිරීම් තියෙන්නේ. ඉතින්ගන්න ඒ කලකිරීම වෙනුවට අපිට පුළුවන් වඩ ඕනේ ඒ කලකිරීම වෙනුවටට සතුට ඇතිවෙන්ට දෙන්නේ නැතුව. කලකිරීම ඇතිකරගෙන තබාගන්නට උත්සාහ කරන්න එහෙම උත්සාහ කරනකොට අපිට මේ වගේ හතලස් ආකාරයෙක් පැත්තකින් අපි මෙහහි කිරම් කලා තිබුණොත්. ලේසියකට ඒ පුහුදුන් සට නැත්තන් තෘෂ්නාාමූලික සතුට එනනෑ කෙනෙක් කියයි සතුට අවශ්‍යයන කියලා සතුට අවශ්‍ය ඇත මයි මෙතැන කල කිරීම කියලාකන්නේ පංචුපාදානස්කන්දය කෙහි කල කිරීම ඒ අතහැරෙනකොට ප්‍රීති උපදිනවා. ඉතා විශාල ප්‍රීතියක්කය උපදින්නේ මොකද මේ පීඩි තත්වය තින පචපාදානස්කන්දය අතහැරනකොට බලන්න්න කලකිරෙන් නු මොදක කලකිරෙන්ඩුනු දුකෙහි සබ්බේ සංකාරා අනිච්චාති සබබේ දු සබබේ සංකාරා දුක්කාති යදා ප්ඥාය පස්තති අතනි බින්දතිී දුකේ සමක් ගෝෂ විසුද්දිය. මේ පංචුපාදානස්කන්දී තියනතික සබේ දම්මානත්තාාතිී කියරත් පතෙන්ට තියෙනවා ඒත් සබේ දම්මා නත්තාති යදා පංඥාය පස්ති අතනි බිදති දුක්කේ දුකෙහි කලකිරෙන්නේ ඇර අත හැරන්නේ දුක. පංචිපාදානස්කන්දේම දුකක් ඒක තේරු ගන්න ොකට පංචුපදාානස්කන්දය ක කලකිරෙන ලකිරනද අත හැරෙනවා. එතකොට ඒ කලකිරීම අවශ්‍ය කරන්නේ මේ ඔය කියන දැන් අපි මේ මනොහරි ගෙදරදී නැත්තන් මේ සමාජයේ දී අපිට සිද්ධවෙන සිද්ධි තියෙනවා. අන්න ඒ සිද්ධි ගැන කලකිරීමක් කියන එක නෙවේ මේ කියන්න කියන්නේ මේ ඒ සහ සිද්ධි ගැන කලකිරුණ හම හවල් පුද්ගලයාම මෙහෙමයි හවල් බලල මෙහෙමයි ක කියෙලා හවල් සිදධිය මෙහෙමයි කියලා ඒව ගැන එකක වෙලාවට කලකිරුණ හම අපිට ඒ කලකිරීම් නිසාවෙෙන් තියෙන ගැටනු සහගත් අත්යක්ත් යෙනවා ඒ කලකිරීමම් හිඳමකද වෙන්නේ. ඒ කලකිරීම් නිසාවෙෙන් අපිට අඩනවා, වැලපෙනවා ගුඩාක් සෝක කරනවා පරිදේව ඇතිවෙනවා ඒ වගේ එකක්. මේකන කලකිරීම මෙහම එකක් මෙරේ. මේ කලකිරීම කොයි වගේද. අප පුද්ගලයෙක් පිළිබඳව හොඳයි කියලා හිතාගෙන හිටියා ටික දසක් යනකට අපිට තේරුුණා මේ පුද්ගලයා නරකයි කියලා එතකොට නරකයි කියලා දැන ගන්නකොට අපට කලකිරවා. අන්න ඒ කලකිරන්නේ පුද්ගලයා නරකයි හින්දයි එතකොට මේ පුද්ගලයා හිඳමට සැරෙන්සරය දුක් ප තිිවා එහිෙඳ මම ආය නැවත මේ දුක් ඇතිකරගඩ කැමති නෑ කියලා කලකිරිලා අර නරක දගල හිදකට ක් පිඩ විින්දිමින් ක කියරටක ය ස්ශ්‍රයකර. න්න ඒාව අතහැරෙනකොට ටික ටික හිතෙන් මොකද වෙන්නේ එයා නැතුව දුකක් නැති වෙන කොට අන්න හිතේ ප්‍රීතිය උපදිනවා. අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තත්ත්ය අපි බලාපොත්තු වෙන තත්ත්වයන්න ඒ එන්න එතෙන්ට තමයි අපි අපේ ජීවිතය හරගෙන යන්න උත්සහ කරන්නු අන්න එතෙන්ට. ඒකයන්නේ කලකිරීම නිසා අර පීඩාකාරී පංචිපාදානස්කන්දයෙන් හිත අතමි දෙෙනකොට ලොකු ප්‍රීතියකට පත්වෙනවා. කලකිරීම් ස්වභාවේ නිසා පීඩාකාරී පංචුපාදානස්කන්දයෙන් හිත අත හැරෙනකොට ලොකු සෝදායක තත්වකටත්ව වෙන ොකු ප්‍රීතිකට උපදිනවා චිත්තං රක්කේත මේදා වී චිත්තං ගුත්තං සුකා වහන් කියලා ුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි. සිත රැකගණ්ඩ නුවනැත්ත සිත රැකගණ්ඩ කෙලෙස්වලින් සිත රැක ගැනීමෙන් ලොකු සෝදායක තත්වකට පත්වෙෙන්න්නට න්කම තියෙනවා කිය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ එකයි. ඉතිං ඒ අනුව යමින් අපේ ජීවිත සකස්කරගත යුතුව තියෙනවා නිවැරදිව සකස් කර ගණ්ඩ අපි ඉහල මානසිකත්තයක් ඇතිකර ගණ්ඩ අපි කොයි විදිහකින් හරි අපේ ජීවිත ඉතා සුරක්ෂිත කර ග්ඩ ඕනෑ එහෙම සුරක්ෂිත කරගත්තාහම අපිට පුළුවන් වෙනවා. මේ ජීවිතය සකස් කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිර්වාණ සාංන්තියෙන් සැනසෙන්ට හොඳයි අද දවස්සේ අපි සාකච්ඡා කරන්නේ විසි තුම්වෙනි භාවනාවාක්‍ය අනත්්‍යතෝ කියන වාක්‍ය පිළිබඳවයි. අනත්තතෝ කියලා කිව්හම අනාත්ම සංයාව මේ ගැපි ගොඩා කතා කරට පරතෝ කියන තැන දත්ම අනත්තෝ කියන ලක්ෂණ තියෙනවා ඒවිතරක් නෙවේ මේකේ කාරණ විසි පහකදීම මේ හතලිය විසි පහ දීම අනත්තාානු පස්සනාවට ගැලපෙන විදිහටයි මේ භාවනාවාක්‍යන් තියෙන්නේ ති එකනු තබට තේරු ගඩ පුුවන් මේ නත්තාානු පස්සනාව නැත්තං අනාත්ම සංඥාව කොයි විදිහටද උපදවාගණ්ඩ පුළුවන් කියන එක එක මේ හැම තැනකම විද්‍යමාන වෙනවා අපි හරියට බැලෝොති ඉති අපි හරිට බලාගණ්ඩ ඕනේ අනත්තතෝ කියන තැන කොයි තරන්නම් වටිනාකමක් තියෙන්ඩ ඕනද කියලා අනත්තානු පස්සනා වෙහි ඇකට මේ විදිහට අපි මේ කලකිරීම ඇතිකරගත් හම අපි සාකච්ඡා කරලා තියෙනවා උපරිමයක් කොට මේ වැඩපිළි වෙල උපරිමයක් කොට සකස් කරලා දෙඩ ජීවිතය නිවැරදි කරගැනීම සඳහා අපේ සසර ජීවිතය සූපත් කරගැනීම සඳහා උපරිම වසයෙන් ක යුතුදේ කරලා කුසලය මෙනිහිකර කර මෙිහිර කරගයි උබද්ධවාගණ්ඩ තියෙන්නේ මේ මෙිනිෙහිකිරීම එක මං විශේෂ දෙයක් කියන්න ඩෝඕනේ අපි හිතට ගණ්ඩෝන හැබලේම හිත ගණ්ඩනු දෙයක් ඒ තමයි දැන් මෙනිිහිකිරීම කියන්නේ නැවත න නවත නැවත මතක් කිරීමන එතකොට මේ මේ භාවනාවාක්‍ය තුළම පංචිපාදානස්කන්දය ගැන කියවුණ සල්ලතෝ කියලා අදහසක්. ඒන ඇනිච්ච උලක් වගේ කියලා. එතකොට උල ඇනිිල තියද්දි රිදෙනවා සහ ගලවන්ඩ ගියෝ තීට ැඩිරිදෙනනවා. අන්න ඒ වගේ තමයි මේ අපිට ඇතිවෙලා තියෙන බැඳිලා තියෙන සුරූපයන් අන්න ඒ වගේ. හරි ඒවා ඒ බැඳීම් තියද්දි තරීර් රිදෙනවා ඒගේ බැඳීම් ලින් අපි අතමි දෙනකොට අතම දෙන්නට හැදුවත් ඒවා ගලවන්ඩ හැදුවත් නවත්තන්න හැදුව තීර තඩිර දෙෙනවා ඇති එකන ඔය දැම් බලඩ ඒක ඉතා පැහැදිලි සමහර වෙලාවට සමහර දරු දිවිනසාගැනින් පවා ඇතිකරගන්න ඔ එකක බැඳීමම් අයිකරගන්න කර දෙන්න දෙන්න එකතු වෙලා පිට ගැටලු කාරරිතත්වයන් තියෙනවා මේ තම අපපියන්ගේ විරුද්ධතා තියවා කිෙනඒක සම්බන්තා ඇති ගත්තා අය සමහර වෙලාට මේවා නවත්තනව මේවා අතහරිමු කියලා කතිකාවතක් ඇති කරගන්නවා. බලන්ඩ බැදීම් තියාගෙන න්නකොට තයාලට හරියට රිදට කාරණ තියෙනවා හරියට යා යාගින් ප්‍රශන හින්දත්්‍රරි දෙෙනවා එෙම නැතිවත්ති දෙදෙනවා මේ වගේ බොහෝ රිදීම් සහගත දේවල් ඇති වෙනවා බැඳීම් තියෙද්ද. ඒ වගේම බලන්ඩ ඒ අයින් කරඩ ගිහාමත් ඒ වගේම රිදෙන. ඊට වැඩිරි දෙෙන. ඇතරමට වැඩීරි දෙෙන තුර ඇල්ලතිෙන ල තියේදි පැරණ හිදරිදෙනවා ගලවන්ඩ ගිය තීරත් වැඩියරිදෙන තත්ත්ව යන පංචිපාදාන ස්කන්දය මේ තත්වය තියන පංචුපාදාන ස්කන්ධය පිළිබඳ තියන උනන්දුව නැත්තම් මේ පිළිබඳතියන උපාධනය රිදෙන් නැතුව අයිවන එකක් තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. හරිට රුල හිරිවට්ටලා ගලවනව වගේරි ඉති මේ රිදෙන් නැතිවෙන්නේ තැන් මේ වෙලාේ හිතුවොත් යම් කිසි කෙන ති ැදම් ටි ම යින්රනව කියලා හිත ත්තුම විදිහට රිදට පට ගන්නවා මේ බැදීමටි අයි කරනක් කියලා හිතුව හිත පුදදුමාකාර විදිහර රිදෙන්ට පටන් න්නවා මේ මං කොහොම මේ බැදීීම ැතු ඉන්න කියෙලා හැබැයි මේ බැඳීම් ටික අයිංකරගන්නකොට අපිට බොහෝ රිදිෙන වනං ඒ වගේ මේ බැදීම් අයින් වෙන විදිහට අපි සකස්කරොත් යම් කිසි වැඩ පිළ ලක් දැන් කටුවක් ඇවුුණ හම කටුවර දෙෙනකොට අර කටුව හින්දා කටුව උට ඇදෙන්ට බෙහෙත් බඳිනවා ඒවගේ මේක අයින් කරන්න කරන්ඩ මේ මොහොතේ අපිට එක පාටම පුළුවන් අපිට පුළුවන්කම තියෙන්ඩෝන මරනාසන්න කකාේදී උද ම මැරන්ඩත් ට යොකොම මේ බැඳීම් අයින් කරන මන් දැන්ක එක පාට අයි කරන්නන අයින් වෙන විදියට හිත සකස් කරඩ ඕන මෙවැනි කලකිරීම් සහග තත්ත්වයන් ඇතිවෙනකොට මොකද වෙන්නේ ක්‍රමාණුකූලු අපිට මේ දන්නෙම නැතුව අපේ පැත්තෙෙන් විදර්ශනාවත් එක්ක සුවදායක සිතුවිලි සමඟ තමන්ගේ බැඳීම්බල ය ප්‍රබලත්වය රිදෙන ගති ඔක්කෝම ටික ටික ටිකටික අඩු වෙලා යනවා තමන්ගේ බැඳීම්ල තියන රිදෙනගති ප්‍රබලත්වය කියන ඒවා ටික ටික ටිකටික අඩු වෙලා නවා. අන්න ඒ අඩුවීම අන්න ඒ අඩුවීමට මහි අපි බලාපොරොත්තු වෙන තත්ත්ව. එන්නේ අඩුවීමට අපිට පුළුවන්කම තියනවා යම්කිසි ආකාරයක පරීක්ෂණ මට්ටමින් නැතංන්නේ යම් ආකාරයක වැඩ පිරිවක් ද්‍යත් කර පිීක්ෂණමටමකින් අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් කාගේ පැත්තෙන්ද නිරක්ෂණ කණ තංගි පැත්ත. හරියට විදර්ශනාව වැඩනකොට මොනතාරං ඒ විදර්ශනාව නිසා තමන්ට ඇතිවෙන සුවදායක තත්ත් ඉතා විා ඉතා විශා හැඟීමක්. ලොකු ප්‍රීතියක් උපදවා ගණ්ඩ පුළුවන්කම තියෙනවා. අපි යම් කිසි ආකාරයකින් විදර්සනාවකින් පෝෂණය වෙනකොට. දන්නෙම නැතුව අපේ පැත්තෙන් අපේ ඇතුලාන්තයේ විශාල සතුටක් විශාල ප්‍රීතියක් උපදි නෝ. ඉතින් ඇන්න ඒ ප්‍රීතියක්ත් එක්ක තමයි අපේ හිත සැනසෙන්ට පටන් ගන්නේ. සුවදායක තත්ත්යකට පත්වයෙන්ට පටන් ගන්නේ අර කෙලෙස්වල තියන කෙලෙස්වල තියන ප්‍රබලත් අඩුවෙනකොට අපි නිකෙලෙස් බවට පත්වෙන්ට පටන් ගන්නවා ඉතිං ඒ නිකෙලෙස් බවට පත්වෙනකොට තමන්ට පෙර නොවීදී සතුටක් විඳගන්ඩ පුලුවන්කම තියෙනවා ඒ සතුට මේ ජීවිතේ වින්ද සතුටක් න න්නෙවෙේ ඉතින් අන්න එහෙම අපි බලන්ඩ ඕේ හොයි ආකාරයකින්ද මේ මෙනෙහි කිරම් කරරරර පිරික්ෂමින් බලමින් බලමිින් බලමිින් නිදහසේ කෙස් අඩුවෙන හැටි අත්වීට රි නිදහසේ කෙලෙස් අඩුවෙනෝ එක කියන්නේ අමාරුවෙන් අන්ඩර්මින් දොඩමින් වැලපෙමින්න් අනේ මං මේ එහෙමත් අයිගෙනව සමාරයවදැන් තමන්ගේ මව්ගේ තමන්ගේ පියානන්ගේ තන්ගේ දරුවෙගේ ළංගම ඥාතියගේ හිතවත් කෙනෙ මරණයක් සිද්ධ වනු හම ඒ වෙන්වීමක් ඒ වෙන්වීම හඩමින් දොඩමින්ං වැලපෙමිින් ඉතා දුෂ්කර වෙන්වීමක් කාලයක් ැනකං රිදෙන වෙන්වීමක් එහෙම වෙන්වීමක් නෙවේ ෞතික වෙන්වීමක් මෙතැන ඇත්තෙත් හැ. අවශ්‍යත් නැහැ අත්‍යවශ්‍ය නැහැ යම් කිසි අවශ්‍යක මක් තියෙනවා කාලයක් ආශ්‍රයකර පුදේවල් ළඟ ළංග ලංඟ ලංඟ තියෙනවට වැඩිය නොපෙනී තියනව නං විදසනාව සිද්ධ කරගන්ඩ අරමුණු වෙනවා අඩුනං ඉන්ද්‍රියන්න වලට විදස්ථනාව සිද්ධ කරගන්ඩ පහසුයි. නමුත් හරියට යම් කිසි දෙයක් අවබෝධ කරගත්තට පස්සේ. හරියට යම් දෙයක් අවබෝධ කරගත්තට පස්සේ. වැඩි දෙෙනකුට හරියට යම් දෙයක් අවබෝධ කරගත්තට පස්සේ පැහැදිලිබම ඉතා පැහැදිලිබම ඕනම පරිසරයක් තුළ ඒ තැනැත්තාට ඉන්ඩ පුලුවන්කම තියෙනවා ඒ පසු කාලීනව ඊට කලින් තිබුණ කෙලෙස් ධර්මවල ඊට කලින් තිබුණ කෙලෙස්ධර්මවල ඒ අරමුණුවෙනකොට තිබුණ වේදනාකාරී පීඩාකාරී රත්වෙන දැවන ස්වභාවයන් පසුකාලී නව නැතිවෙලා ගීලා තියන්නට ඕන තමන්ගේ විදර්ස්සනාව සාර්ථක නං. ඉතින් සාර්ථක විදසනාවත් එක්ක ඒවගේ අප යහපත්ම ඉතා යහපත්ම තත්තකට පත්වෙලා තියෙන්ට ඕනේ ඒක ගැන නැවත හිතන්ඩ ඕන එකහින්දර පහසුවෙන් කෙලෙස් අයින්වෙන්ට තමන්ග හිතෙන් ේතු තියෙන්නේ එක් භාවන අරමුණක් හරි ඉතා ප්‍රබල ඉතා ප්‍රබලව වඩන්ඩ අනිච්චත දුක්කතු ගණ්ඩතු රෝගතෝ සල්ලතු ඔය විදියට අපි කතා කරපු මේ කාණාවලොෙන් තමන්ගේ හිතට වැඩියෙන්ම දැනිච්ච ඒව ඇති. එකකං ඒක මෙහි කරනුකට පහසුයි වගේ ඒව ඇති. දැමගක්කයි මට කියරති න පරතෝ කියලාදක ඇදදි දවල් මගේ නෙවේ මට අයිතියක් නෑ කියලා කියද්දි. ඒක මිනිය කරට පහසුයි කියලා. ඉතින් අන්න ඒ වගේ තමන්ට පහසු තමන්ට හොඳට වැටහිච්ච විසේ තමයි කෙස්තරමල්ට හොඳට ප්‍රහාරයක් එල්ල වෙච්ච තම අපිට පහසු වගේ දැනෙන්නේ. සහාර අයගේ හිතටට දැනෙන කෙලෙස්තර්මයන් එක පාරටම අයිංවෙලා ගියා වගේ ට දැනෙන වේගිෙන් එක ෂණයක වගේ හොඳ විදර්ශනාවක් වැදුනා වගේ හිතට එක පාර්ටම දුක්කඩුවෙලා යන ස්වරූපයක් අධ්‍යක්කොත් යම් කිසි කෙනෙක් එයට ඒ භානාව කරට හිතන යිත්තෙක උපුතිදිණ සතුටත් ඉද සහට එක වචනයක් ඉස්සෙල්ලා මෙහැ එක වචනයකින් මේ සිද්ධ වඩත් පුුවන්. අන්න එහෙම සියරුදේ අයිගුණ වගේ සතුටක් යම්හයකින් අපේ හිතට ආබොත් යම් කිසි වගේ සතුටක් එන ස්වභාවයක් ආවොත්. අන්න ඒ වෙලාවට ඒක අරගෙනත. වැඩියම් පහසුවක් දැනිච්ච සතුටක් දැනිච භාවනවාකයක් තිෙනවනම් අන්න ඒ භාවනවා්‍ය වැඩපුර වැඩිපුර 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 සිද්ධ කරලා අපිට පුළුවන් ඒකෙන් අවශ්‍ය කරන ඒ සූදායක තත්වට ැතැන් කෙස් අංග තත්වට තමාට අත්ත දිට පුලන්කමතිනොටිටිටිට මාව මේකෙන් පෝෂණය වෙන කොට මගේ සිත නිවීගෙන එනවාය කියලා මගේ සිත කලබලවීම් අඩුවේගෙන ඇවිල්ල තියෙනවා කියලා අදහක් ඇතිකරගන්නඩ පුලුවන්කම තියනවා මෙන්න මේ තත්වය තමන් අත්දකින්ඩ ඒ ඒකත් එක්ක තමයි අප අර කියන අනුලෝමිකං කන්තින් පටි ලබති කියෙන තැනට යන්නේ එහෙම ඒහිද එකක් තදිින් වර්ධනය කරන්න ඒක නිබඳව මතක්කන සවරුපයට පත්වේ වී සාමාන ජීවිතයේදී හැම වැඩක්ම කරද්දි ඒ ප්‍රබලත්වයට පත්කරපු දේ හැමවෙලේ මතක්වෙන ස්වභාවයකට පත්තේ අන්න ඒ ස්වභාවය තමන්ගේ පැත්තෙන් අත්දකිඩ බලන්ඩ ඒ ස්ොභාවය තවදුරටත් වර්ධනය කර කර වාර්ධනය කර වාධනය කරර මෙනහිකරර මෙනහිකරර අර සතුට උපදී කලකිරීම් සහගතව පංචුපාධනස්කන්දය කලකිරීම ඉන්න සතුරපදිලා හිත ශාන්ත භාවයට පත්වෙන ස්වරූපයකට ඒයි. ඉතින් එන්න එතෙන්ට ගණ්ඩෝන හැමදේටම ප්‍රථමින් එතන්ට ගණ්ඩුවන අප අපේ සිත. එතකොට අනත්තතු කියන කාරණනාව මහිතන හොඳදට ප්‍රබල කරගණඩ පුලුවන් කාරණාවගේ ගැෙනම සාගච්ඡා කරන්න නැහැ වාර කීපෙදි කතා කර පඳ නමුත් මට්ට අවශ්‍ය විදිහට එකන මෙසීවාස නොවීවා කියලා අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා අපි කැමති දේවල් පිළබඳව කැමතිද කැමතිවිදියට වවා අමැතිදේ අමැති නොවේවා කිය ප්‍රාර්ථනාවක් තියෙනවා හරිද අන්න ඒ තියන පර්ථ කැමතිද කැමතිවියට වේවා අකමැතිවේ දේ අකමැති නොවේවා කිය ප්‍රාර්ථනාවත් තියෙනවා අන්න ඒ ප්‍රාර්ථනාව අපිට මේ ලෝකයේ සිද්ධ කරගණ්ඩ පුළුවන්කමක් නෑ අප බලාපොරොත්තුව ඒක හැමෝගෙම බලාපොත්තුවය එක. මං කැමති දේ මේ විදිහට වේවා. එවගේ මක මැති දේ මේ විදිහට නොවේවා කියලා බලාපොරොත්තුවත්ති න අන්න ඒ බලාපොරොත්තුව කරගණ්ඩ මට කිසිීම විදිහකින් පුළුවන්කමක් ඇත්ත නෑ.ඒ බලාපොරොත්තුව සපල කරගණ්ඩ මට කිසිම විදිහකින් පුළුවන්කමක් ඇත්ත නෑ. අන්න ඒක තමයි ඒකයන්නේ සපල වෙන අවස්ථා නැතුවනේ වෙයි මට ඕන ලාවට එක කරගන්නඩ ඕන මයි කියලා ඒවිදිහටම කෙරෙන්නේ නැති ස්ොභාවයක් තියෙන කෙරෙන්නේ නැති ස්වභාවයක් තියෙන අන්න එක තමයි අපි තේරුම්ගන්ඩ ඕන එක දැනෙන්ඩ ඕන තමන්ට අයිති නැති බව තමන්ට අයිති නැති බව හොඳට දැනෙන්ඩ ඕන මේකේ තියන මේ පංචුපාදානස්කන්ධය හරියට අත්තිදින්ට අපි ඔය අනුලෝමකං කන්තින් පටි ්‍යැපතිකයෙන් තැන ඒ පිළිබඳ අපි නැවතවාරයක් මේ භාවනාවාය අතර තුරේ දි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනෝ නැවතවාරයක් මොකද මේ තත්වය කිය ොෝවිට අප හට දින බිබඳ සාකච්චා කරනවා මොකද මේ අපි බලන්ඩ ඕනේ අපේ ජීවිතය නිවැරදිම නිවැරදි කරගණ්ඩ නං පංචිපාදානස්කන්දේ මේ තියෙන තත්ත්වය අත්වදලා මේ මගේ කියලා ගණ්ඩ බැරි වැඩපිළිවෙලක ග්‍රහණකට මාවලක් වෙලා බව අවබෝධ කර ගණ්ඩ ඕන. මගේ කියලා ගණ්ඩ බැරි වැඩපිළිවෙලක ග්‍රහණයකට මාවලක් වෙලා. මාවනිකන් සුළියකට ඇදිලා යනෝගේ නිකං ඇද දෑන ගතියක් තියෙනවා මගේ මනසිකාරය තුළත් හිතල බලන්ට පොඩ්ඩක් තමන්ගේ මනසිකාරය තුළ මේ මට අයිතියක් නැතුව මේ පරණ ඒවා හින්ද මකක් ද සිතුවිලි මාලාවක ගැම්බූරෙන් මේක ඉල්ලීම් කරන ස්වරූපයක් එක එකක මන් දන්නේවා මතක් වෙන ස්වරූපයක් සමහට සින්දු මිමිනස්වරූපයක් අරි තාල මිමිනෙන ස්වරූපයක් හිතෙන් කතා කෙරෙන ස්වරූපයක්දන ඇතුළේ. මොකක්ද තමන්ගේ අ්‍යන්තර තැනක්ොත් හොයාගන්න බැ එක වෙන්න කොතනද කියලා පපු විද කිය හොයාගන්නඩ බෑ හදෙ හොයගන්නඩ බෑ හෙම නැති හැබැයි වේදනාව දැනෙනවා ඒවා නිසා. වත ඉල්ලනකොට නවත ඉල්ලනකොට වේදෙනනාවල් දැනවා ඒවගේ එක එකක ආකාරයෙන් එක විදිහට මේ පංචුපාදානස්කන්දී ලක්සන ඒයන්න ඒක ආකාරෙන් යන අනිත්‍ය දුක්කනාත්ම වසයෙන් ප්‍රධානව මේ කියන භාවනවාකවලට අදාළ පංචුපාදානස්කන්දී ලක්ෂන පිරික්සල බලන්න පුුවන් අපිට ඒ පිරික්ෂණකොට තමන්ට මේකට සමවැදිලාවාගේ මේක ඇතුලාන්තේ මට අයිති නැතුව ඒකන මට අයිතිනය කියැන මට අයිතියක් නම් මං කැමතිදේ මට ඕනේ දිහට සයාගණ්ඩඕන කියලා හදන්ඩ පුළුවන්කමති නො මට අයිති දෙයක් නම් අකමතිේ සිද් නවී තියා ගණඩ ඕනය කිය තියාගණඩ පුුවන්කව එක වෙනස්රගන්නඩ පුලන්කමති එඉන්දෝන මේ මොහොතේ එන ප්‍රතිඵලය ගත්තොත් අපිට මේමොහොතේ අපිට දැන එන ප්‍රතිඵල ගත්තොත් එහෙම අන්න ඒ ප්‍රතිඵලය මේ අපිට පේන ජාතිය එකක්නක අපිටිට ට නවත්තන්න පුලක් නෙවේ මේ මොහත ප්‍රතිඵය ගැන මේ දැන් මට මේ දැන්ගෙන සිතුවිලගන්නඩ මේ මොහොතේමට මොනුහරි කාරණාවකුඩන්න සිතුවිල්ලක් තියනවා අන්න ඒක ගත්තොත් එහෙ ඒක අතීත හේතු නිසා සකස්සෙන එකක් මිසක්කා මංහරි කැමති සිටවවිට මතියෙන් පුළ හරිද එහෙම සිතුවිල්ලක් එන්ඩ නං මේකෙ තියෙන මේ කර්ුමක්කාර ස්වභාවය බලන්ඩ මට ප්‍රීතියෝපදවන සිතුවිදි එන්ඩ නං ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් එෙන්්ඩ ෝනේ. හරිද සමහරට කැමතියාව දකිින් ඩෝන සමහට කැමතිදේ අහන්්ඩෝනෑ කැමතිදේ විඳින්්ඩෝනෑ එහෙම විඳිනොකට තමයි හිතේ ලොකු ප්‍රීතියක් උපදින විශාල ප්‍රීතියක් උපදින දේවල් එන්නේ. අන්න ඒ ප්‍රීතියක් උපදින දේවල් තමන්ගේ මනසින් නැගිනැගී නැිනැගී නැිැී එන තත්ත්ට අපි කොහොමද අපේ ඒ නැගිනැග නැගිනැගී එන තත්වට පත්කර ගන්නේ ඒ පත්කර ගන්්ඩ මේ පංචිපාදානස්කන්ධය බොහෝ වසින් ගැස් කර්ඩුවනට ප්‍රංචපානස්කන්දය අධාර දවල් අමා්‍ය තත්ය සහෝදරයා ඥාති අය ගේ දේවල් අරගෙන තමන්ගේ කිය ගත් ජීවීවස්තු සහ අජීවස්තු අරගෙන වැටක් ගහල තාපයක් ගහලා වැෙන්කරගෙන තියාගටු අනට ගඩ දෙන්න තැතුව වෙන්කරගෙන අදකරගෙන තියාගඩුම ්‍රීතිපද වන්නගේ අපි කරන්න අද ප්‍රීතිීවප න්ට දැක්ක දෙයක් ති නම් හහිටත් ඒේ ෝන හිට දැක්ක දෙයක් තියෙන නම් අනිද්දත්ව ඕන එතින් මේවිදි ට ඒවා තිබුණොත් මේක හැදිෙන බවත්තේ දිින්ට පුළුවන්කම තියෙන්ෙවන කියන දේවල් තිබ්බොත් මෙතන හැදෙනවා. ඒක කියන දේවල් නැති වුණොත් වටට මෙතන ප්‍රීතිය කෙන හැදෙන ඇන පුත්ම ප්‍රීතිර කැමති. හරිද අරවගේ දේවල් තිබුණොත් බුණුවද තන් කැමති අම්මතාත්ත සහෝදරය සහෝදරයා අදර කරණය කැමති වස්තු. මේවා තමන්ට පේන්ඩ් ඇහෙන්ඩ් දැනෙන්ඩ තියෙනවා නං තමන්ට ප්‍රීති උපදිනවා නැත්තං උපදින්නේ නෑ. එතකොට අන්න ඒ උපදින ප්‍රීතිය හරි ඉස්තීරද අරව නැතියනකොටම නැතියෙනවා. අදාල හේතු නැතියනකොටම නැතියෙනවා. ඔන්නඔ ගැටලුව අපිට පැදිලිවම තියන්ඩ දැනෙන්න්් ෝන මේ ගැටලුවෙන්මං නිබ්බාධව නිරතුරුව පීඩා විදිනවාය කලා දැනෙන්්ඩවන. හරිද මං හැම්බලයේම පීඩාවිදින්නේ මේ ගැටලුකාරි තත්ව නිසාවෙන් එකැනවෙන්න මේ මගේ ක කියලා ගණඩ බැරි මට ඕනෑ විදිහට තියාගන්ඩ බැරි මට ඕන විදිහට නවත්තන් මට වන හැට පවත්තන්ඩ බැරි ස්වභාවයක් තියන මේ පංචුපාදානස්කන්දය ගැන අන්න එහම අනත්තාානු පස්සීව වාසය කරඩෝනෑ. අනත්තාානු පස්සීව වාසය කර්ඩෝ නෑ. ඒ කෙලකයන්නේ අනාත්ම හැගීම මෙසේ නොවේවා නොවේවා කියලා කිව්වට එහෙම නොවීතියන්නෙත් නෑ වෙන්නෙත් නෑ මංක ඇවස්දී මට වුණ දෙට වෙන්නෙත් නෑ ං අකමැතිවේ නොවීතිය ෙත්නෑ මේක හේතු නිසා සකස්ගන්න සකස් වෙන දෙයක්. එඉහන් දුක්විදන්ට වනුත් මට හිතෙන් තිකටම දුක් විඉදිරිව කයත්තය වගේමයි කයමං කැමතිවේදනා හටගන්න එනෑ අකමැතිවේදනා හටගන්න එක නවතින්න නෑ මට ඕන වෙලාවට ඉතින් ඒ වැඩපිළිවෙල මට අයිති වැඩපිළිියලක් නෙවේ බව තරුම් ගණඩන ඒ වැඩපිළිවෙල මට අයි වැ පිලක් නේ මගේ පරිබාහිරව ඇදිලා යන වැඩපිළිවෙලක් කියන එක අනත්තානු පස්සීව අදධකින්ට උත්සහ කරන්න ඕන භාවනා කරන කෙනකුට. තමන්ගේ ඇස්තක හොඳින් පියාගෙන හිමීන් අවධානය යොමු කරොත් එහෙම බාහිර සද්දවලට ගන්ධවලට ඒවගේ ඇස්පියාගෙනින් එලාක දෑන ඒලාට රසයයක්ක් දන්න නමුත්තීත රැය ගැන පිහිතර යොමු කරන්න පුළුවන් වන්න ඒ වෙලා දකින දේවල් ඇහෙන දේවල් වලට ඇස්පියාගෙන හිටියත් සකු වි ඥානය හට ගැනීමක් සිද්ධ වෙනවා වෙලාවක්ට යම් ආකාරයෙක දැනීමක් අපේ ඇස්තක සම්පූර්ණයම මේ විනාස වෙලානං ඇස්තක එලියේ එලිය තියෙනවා කියලා දැනන්නේ ඇස්පියාගෙන හිටියත් ඇස් පිල්ලං වෙෙලා තිබුණට ආලෝකයක් එලිය පැත්තිේ තියෙනවා කියන එක දැනිනවා මොකද ස්පියාගෙන ලයිට් එකක් දාලා ති ඇස්පයාගෙනෙ යි එක නිමුත් අපිට පේෙන් නැ මොකහරිඒ පෙනිපෙනී තිබුණ ප්‍රමාණයෙන් පෙනිපෙනී කියලාකැන් ඇතරම් පෙනිපෙනීම තමයි මේ රතුපාටට හෝ කොළ පාට හෝ තමන්ග ඒ වෙලාවට එලියත් එෙක්ක තියෙන ස්වභාවයට යම් කිසි ආකාරෙක් පෙනිමත්තියන හැබැයි ලයිට්ක නිමල දැමත් එකක නැවෙනවා ඒක චක්කු සෝතඒසම සෝත විඤ්ඥානය ෝත විඤ්ානය සහ සෝත සම්පස්සජ වේදනා කෙනවා හැමවෙලේම අපේ ජීවිතය අප කැමතිවුනත් අකමැතුනත් වේගෙන් හැදෙනෝ කැමැති වුණත් අකමැතුනත් ඉතාම වේගෙන් ඒවා සකස්වෙනවා ඉතින් අන්න ඒ වේගෙන් හැදෙන මේ දැනීම් හැගීම් ඒවගේම විඤ්ඥාණයන් වගේ දේවල් ඉතා වේගෙන් ඒ සකස්වයෙන ස්ුරූපය අද්දකින්ඩ පුළුවන් තමන්ගේ පැත්තෙන් මම කැමැති වෙලාවට මෙවා එන්නෙත් නෑ මේ මේ වැඩ පිළිවල මට ඕන තැනදි ට ඕන වෙලාවට සිද්ධවෙ නැති බව තමන්ගේ පැත්තෙන් අත්දැක ගණ්ඩ පුළුවන්කම තියෙන්ට ඕන තමන්ගේ පැත්තතිෙන් අත්දැක ගණඩ පුළුවන්කම තියෙන්ට ඕනති ඔන්න ඕක මයි අපි තේරුම්ගණ්ඩ ඕන මෙන්න මේ අත්දැකීම විඳීම තමයි මේක විඳීම තමයි අපි අපිව තේරුම් ගැන්ට පුළුවන් අවස්ථාව. ඒහින්ද දැන් අනාත්තානු පස්සනාව ගැන ගොඩ කතා කරලා තියෙන හින්දා. මං හිතනව අපිට පුළුවන්වෙයි කියලා අනාත්ම සංඥාව වර්ධනය කළ වර්ධය කළ වර්ධනය කළ වර්ධනය කරලා මේ අනුපස්සනාව නැවත නැ 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 නැවත නවත සිද්ධ කරන්න්න මේ විදිහට තමන්ගේ සරීරය සහ තමන්ගේ සිත කියනගොටස් දෙක්කට මේක වෙදාගෙන රපකොට නාම කොටස්ස විදිහයට ඒ රූපකොට සේතියන තමට ඕන දිට තියාගන්ඩ බැරි ගතිය අත්තිදිින්ට බලන්ට දැන් භාවනා කරක ඉන්න වෙලාම සමහට ධඩියදාානවා සීත්‍ර දයනවා ෂ්නය දයනවා කසනවා ඒවගේම ආග්‍රහණය දැනනවා යමක් ආග්‍රහණය වුණත්න් ආසන්න හරි ආග්‍රහණය දයනවා ඉළඟට තමන්ට මනසට එකක දේවල් දැනෙන්ට පටන්ගන්නවා වේගෙන් ඉතින් එක එකකයි අරමුණදනේව නවත්තන්ට බැරි බව අද්දාකිමින් අද්දාකිමිින් උත්සහයක් ගණ්ඩෝනෑ මේ කමට හන වර්ධනය කර ගණ්ඩ අපිට පුළුවන් උපරිමයක්ොට මේ කටයුත්ත සම්පාධනය කර ගණඩ බලන්ඩෝනෑ එතකොට තමයි අපට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේ විදිය හැකි පස්සනාවකින් විදිය හැකිසුවය මොකක්ද කියලා යම් පමණකට හෝ තේරුම්ගණඩ පුළුවන් වෙන්නේ ඔන්නඔ විදිහට මේක සිද්ධකරොත් ඉති ඒකින්ද. ඒ සඳහා පිළිපන් කෙනෙක් බවට පත්තෙන්ඩ හැම්බලේ මුත් සහ කරණ්ඩ ඕනේ. එතකොට අපි හැඟීමක් විදිහට මේ අනත්තා අනත්ත ස්වභභාවය අනත්තා අනු පස්සනාව වඩමින් ඇීම ප්‍රබල කරන්ඩ අයෝන ඉති එහෙම ප්‍රබල 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 කරපුහාම ජීවිතයේ ජීවත් කරවනකොට ඇවිදිනකොට කනකුට බොනකොට නානකොට අතිනකොට පවා පෙර නොවූ පෙර ඇතිවෙලා නැති සිතුවිලි ඇතිවට පටන්ගන්නවා රසක් දැන නොකොට පවා බලන්ට මේ රස උපදින්ට නම් මේ කෑම කියෙනෙක තියෙන්ඩ ඕන මේ රසට මම කැමති එහෙම නැතුව මට මේ සරීරයෙන් සර සස උපදවාගන්නඩ බෑ ඒවා වැඩ පිළිවෙලාක් මොකක්හරරි ඒ වැඩ පිළි වෙලා ඒ වැඩපිරිිවෙල මට ඕන හැට තියාගණ්ඩ බෑ. අනිත් එක මං අර හැමදාම කියන්නේ රස වනත් එක දිකට මේ දියඋඩට දැම්මොත් එහෙමොකද වෙන්නේ නැවතත් 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 ඒක දැම්මත් ඒ රස හැදන්නේ පුදුම කියන්නේ යම් කිසි ආකාරයක දැන් අපි මොනොෝහරි කැමති කෑමක් එක දිකටණඩ ගත්තො ටිට වෙලාවකින් එපා වෙනවා ඒ රස ඒ රසන් ලැබෙන සතුට ලැබන්නේන. ඒ වගේ මේ හරි පුදුම දේවල් තියෙනවා මේක මේ ශරිරයේ ස්වභාවය ගැන තේරුම් ගන්න මංදුවන් මට තේරෙන්නෑ මේක මංකරක්නද දෙෙුත්ේ වෙන කවුරත් කරුණන දෙකුත් නෙවේ මේ ක්‍රියාවලිටයිම අහුවිලා තියෙන කියෙන තද්ද බල හැඟීමක් මෙසේ මේ ක්‍රියාවලිය මෙසේවා මේ ක්‍රියාවලිය මෙසේ නොවේවා කියලා මට ප්‍රාර්ථනා කරන්න බැරි බව දැනෙන් ඕෝනය ගන්නේ පරතෝකය තැන්ට මේ කොච්ට සම්බන්ධද ඒගේ අ හැම්බෙලේෙන් වැඩිපුර වාරගානක් මතක්වෙන භාවනවාක්්‍යයක් තමයි පරතෝ කියලකන්නෙවෙේ මගේ කියල ගණ්ඩ බෑ අනුන්ගේ වගේ දැරෙනවා. අනුන්ගේ වගේ දැනෙන. ඇත්තටම මේ සවබභාධර්මය කලා කියන්නේ වැදිීට ගණ්පාවං උදාහරණයක් දෙර කියන්න මේ සවභධර්මය කියලක කියන්නේ ිසි දගලෙක්නා. මේ සියල්ල මෙහේවන්නේ පුද්ගලයාමිසින්. මේ සියල්ල මෙහේවන්නේ, පුද්ගලයා විසින් ඒ දරුණු පාලනයක් තමන් තේරේ ඇ අපි තේරේ නවන ස්වභාවධර්මය කිලක කියන්නේ යම් කිසි කාග හරි ුවමනාවකට කරන වැඩක් නම්. කවුහරි මේක මෙහෙවන කෙනෙක් ඉන්නවනං එයා ඉතාම අසාධාරණ ඉදිහට මේ සියලු දේ මෙහෙවනවා ඒ කියන්නේ මාවහිරවෙලා වගේ මට කිසිම දෙයක් කරගන්නට පුලන්කමක්නෑ ඉතාම ප්‍රබල මෙිහෙවුමක්ක ඉන්නවා මට කිසිවක් කරගණ්ඩ පුළුවන්කමක් ඇත්තේ නැති විදිහට මොකද ඒ ඔක්කොම ස්වභාවධර්මය තියෙන නීතියට එකගවතමයිමට සිද් කරන්න සිද්ධවෙලා තියෙන්නේ අන්නේෙක හොඳදර ැන න සභවධර්මය ග්‍රහණයටමා ලක්වෙලා වභාවධර්මය කිය සැඩ පහරෙහි මාව ගහගෙනනවා නිකන් සුලිසුළට අහුනා වගේ මමස්වභාවධර්මය කැරකෙන පැත්තර කැරකෙමින්. ැෙමින් කැරකමින් වාසය කරන කෙනෙක් බාට පත් වෙලා කෙනෙක අපිට හොට දැනෙන් ඕෝන ඒ දැනෙන් ෝන. ඉතින් අන්න ඒ විදිහට තමයි අපම අනත්තානු පසනාව වැඩවබට පස්සේ අපි ජීවිතය දැනන් ඩෝනන්නඒ විදිහට හස ජීවිතය ඒවාගේ නිකං මහා තේරුමක් නැති සරු දෙයක් කියලා ගණ්ඩ පුලුවන්කමක් නැති තමන්ගේ කියලා අයිතියක් නැති වැඩපිළිවෙලක හිරවෙලා ඉන්න බව අත්ේදිින් දෝන එක තමයි අපි බලාපොරොත්තු වෙන තත්ත් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තත්ත්වය ධර්මානකූලව සුවදායක තත්ත්කට ළඟාාවෙන්ට නම් ඔන්න ඔය ගානටවක්වත් තමන්ගේ හිත සකසලත් හිටෝන තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා සිටගෙන ඉද්දී ඇවිදිමින් ඉ ඉඳගෙන ඉද්දී සහ නිදාගෙන ඉන්න ඉරියව්ව කියන මේ හැමයි ඉරියව්වක දීම අපි ඉඳගෙන කරපු මේ භාවනාවට අදාල. ඉඳගෙන සිද්ධකරපු මේ භාවනාවට අදාල හැඟීම් ප්‍රබලව දැනෙන විදිහට ඒ මෙනෙහිකර කර මෙනයර මෙනෙහිකර හදාගන්න ඕන ප්‍රබලව දැනෙන් ඕෝන එහෙම දැනට දැනෙන් නැත්තං කුමනොහෝ පහසුම භාවනාවක්කයක් කරගෙන. මොකක් කරහි තමන්ට පහසුම එකක් කරගෙන අන්න ඒක හැම්ම වෙලේම හැදෙන විදිහට අන්න ඒක හැම වෙලේ හැදිරිද දැව දාධරණයකද මට මංගත්තොත් මම පරතෝ කියන අනත්තතෝ කියලා කියන දේවල් ඉතාම ප්‍රබලව මූලික කාලයේදී වර්ධනය කළා ඒ වර්ධනය කිරම හැම්ම වෙලේම එතකට දැනෙන්ට පටන් ගන්නවා. මේවා මටයිද දෙවන්න විසි. ඒසේම අනුන්ගේ ක්‍රියාකාරකන් ගන්නනේ තවන්ගේ ක්‍රියාකාරකම් ගැන හැම්ම නිමේෂයකමගේ දැනෙන්ට පටන් ගන්න මට අයිති නැති දෙයක් එක්ක මේ ගැලීම සිද්ධ වෙනවා කියලා. ජීවිතය ජීවත් කරුණනා කලා කියන්න නිහරි මට අයිති නැති දෙයක් එක්ක මම ඉන්නවා වගේ හොඳට හැඟීමකර දැනවා. ඒක එතකොට අපි කරෙත් එහෙමයි අඩුවෙනවා කාලෙක දී අඩුවෙනකට නැවත මෙිෙහි කල්ලා මෙිහිරල මෙිනිහිකල එක වර්ධනය කරගන්න. අඩුවෙනකොට මෙිහිකරල මෙිනිහි කල වර්ධනය කරගන්නවා. එහෙම උනහාම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ, අවශ්‍ය කරන කඩීමකට යන්ඩ. හරි එහෙම නැත්තං අපිට බෑ අවශ්‍ය කරන කඩීමට තමන් බලාපොරොත්තු වෙන ස්තීර් සැනසීමට යන්ඩ පුලුවන්කමක් නෑ ඒ විදිහයට අවශ්‍ය කරන විදිර මෙහි කිරීම් ටික කරේ නැත්තන් අපිට අවශ කන හැඟීම් උපදින විදිහට එක දිකට එකට මෙනිහි කිීම් සිද්ධ කරන්න ඕන තින් එහෙම කරලා බලන්ඩ වෙනස මං එකයි කියන්නේ දැන් අද දවස අපි කතාකරපු මේ අනත්තා හනු පස්සනාව කරන විදිහ ගැන කතා කරනෑ චක්කුන් අනත්තා, රූපන්ං අනත්තා, චක්කුන් අනත්තා, රූපන් අනත්තා, සෝතන් අනත්තා, සද්ධානතා, ගානන් අනතා ගන්ධ අනත්තා. මේ විදිහට චක්කු සෝත ගාන ජිව්‍ය මන කියන ආයතනයන් රූප සබ්ද ගන්දරස ස්පර්ශ දම්ම කියල කියන බාහිරාතනයන් දෙක්ක සංසන්ධනය කරලා, එකත් එක සම්බන්ධ කරලා අපිට පුලුවන්කම තිය ඕන මේ පිළිබඳව ඒ හැම එකකම තියෙන අනාත්්‍ය ලක්ෂණය පිරික්සඩ. ඇතිඒ අප ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා මේක ප්‍රබල කරන්ඩ මේ ප්‍රබල කරන්න්න පහසුවයි තමන්ද්‍යයා හැටල බලපුහාම. ඒක ඕලාරයක වස්තුූන් කරෙහිත් පහසුවෙන්ම පුුවන් අපි දක්කිනම් මතාත්ත සහදරය සහෝදරිය ඥාතියා, ආධිවසයෙන් සහ, බාහිට පරිසරය දකින අජීවී වස්තු වල මේ අනාත්ම ලක්ෂණය ඕවන තරන්ක් යෙනවා එතන නිස්මතු කරන්ඩ ඉට පස්සේ සියම්වසයෙන් මේ අපිට වංකර ගත් හම පංචිපාදානස්කන්දයට සම වැදිලා පංචිපාදානස්කන්දයට හිත යොමු කරලා පංචිපාදානස්කන්දයේ තියෙන අනාත්ම සුරූපය මේ තමන්ගේ පැත්තිෙන් බලන්ඩ පංචිපාදානස්කන්දේ තියන මේ අනාත්ම ගතිය එතකොට අපිට තේරෙන්ට පටන් ගනී මේ කොයි තරන්නං අප මේ ලෝකට වැටුනට. මේ ලෝකෙ ඉඳගෙනම අහිති නැති තැනක කුලි නිමසක නෝ වගේ අයිති නැති තැනකින්වවා වගේ ඉපදිලා යමක් ඒකරාසී කරා කියලා හිතාගෙන ඒකතු කරලා සියලු දේයම දාලා. යන්ඩ වෙනවා ඒ කොයි වෙලාවෙද කියලවක්වත් අපට කිසිම ආකාරයකින් කිසිම වෙලාක ඒක සිද්ධ වන්න කොයි ලාවගත කියලා කියන්න බෑ ඒ හැගීමම තියාගෙන ජීවත්තෙන්න්න ෝ. හෙමනැතුව මේ අපි හිතන හිතනවා ඇයි මේ හිතන්න කෙලා ඇයි හිතන්නේ කෙලෙස්වලට හිතරිංගල බොහෝ දුක් දෙෙන හිද. අවසානයේදී ලොකු දුකට මුණ පා්ඩ ගෙන හින්ද. ඉති ඒක හින්ද කොහොමහරි අපේ පැත්තෙන් අපි ඉතාමත්ම දැඩි අධිෂ්ඨානයකින් මේ කියන අවශ්‍ය කරනද මෙිනි මෙහිලා මෙහිරල මෙහිරලා තමන් සාමාන්‍ය ජීවිතයේදී අරවට ඇදිලා යන්නේ නැති කෙස්තරමට ඇදිලා යන්නේ නැති ශක්තිමත් කෙනෙක් බවට පත්තෙන්ට පුුවන්කම තියනක් ලොකු උත්සාහයක් ගණ්ඩුවුනකට ඉතින් එහෙම උත්සාහයක් අරගෙන අත්හදා බලන්ඩ අපි හෙට දවසි පුඩි වෙනස් කාරණාවක් සිද්ධ කරඩ බලාපොරෘත්තුවක් තියෙනවා මේ දේශන දේශනාවට අදාලව හෝ. එම නැත්තම්ේ දේශනනා ඉවර වෙලා හරි මේකින් පස්සේ හැරි කොයිුලාව හරි අප අදහසක් තියෙනවා නැවතවාරයක් මේටික සාරාන්ශගත කරලා කළන්ඩ ඕන මොකක්ද කියලා නැවත නැවත විමසා බැලීමට අවස්ථාවක් ගණ්ඩ එතකොට ඒක හින්දමයි මං කියන්නේ කොයිුලාව හරි අපඒ වගේ ප්‍රායෝගික කළේතු නොකළයේතු දෙවල් ගැ සාකච්චා කරනවා නමුත් හැබැයි අපි පැත්තෙන් අපි තේරුන්ග ගෙන තියෙන්ඩ ඕන කාරණාව තමයි හැමවෙලේම මේ භාවනා වාක්‍යන් වට අදාළ හැඟීම උපරින් වසයෙන් උපදවා ගණ්ඩ ඒ හැඟීම උපදවාගෙන ඒ හැඟීම ක්‍රියාත්මක වෙන විදිර සාමාන්‍ය ජීතය ද මේ හැගීම ඉපදදුනු අනන් සාමාන ජීත දි බොහෝවාර්ගණනක් මේ හැඟීම අපිට ඇ ඇහෙනකොට එත දකිනකොට විඳනකොට මේ හැගීම දැනෙන්ට පටන් කරන්න. අන්න ඒ හැඟීම දැන්නගානට අපේ හිත පත්කර වොත් අපි යම්කිසි ජෑග්‍රහණ එක ැවිල්ල කියලා තේරුම් ගට අඩුම ගාන ඒගාන්ටාව පත් කළ යුතු තියෙනවා මූලිකව. එන මූලිකව මේ භානාකමටහන් තුළින් අවශ්‍යකරන දැනව ලබාගෙන ඊට එහාගේිය දැනුමක් ලබාගෙන අවසානයේදී මාර්ග සිත දක්වාමක වර්ධනය කරන යන්ට පුළලංකම තියෙනවා ඉතිං ඒ සඳහා වශ්‍ය කරන ශක්තිය ධෛරය වීර්ය අධිෂ්ඨානය වාසන ප්‍රඥාව හම දෙදනාටම ලැබේවා කර ප්‍රාත්ථනා කරනු. නිවසේද ධර්මය ශ්‍රවණය කරන මේ පින්නන්ත අයට ඒ ධර්මය ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙන්නේ කල්ය නිත්‍ර දායකත්වය ලබා දෙන පිනන්ත අයගේ ඇති බර දායකත්වය නිසාවෙන් ඉතිං ඒ දායකත්වය ලබා දුන්න අයට බොහෝපින් රැස්සනවා ධර්ම ශ්‍රවණය කරපය සිතකාය වචනයෙන් වැරදි කරන්න නැතුව ඉන්නකගොට මේ ධර්මය ඇහිලා මේ අද ර්මදේශනා දායකත්වය ලබ පයට විශාල පිනක් සිද් නො මේ අද දවස ධර්මදේශනා හලා යම්කිසි කෙනෙක් නිවැරදි වුණනානන් තමන්ගේ ජීවිතය නිවැදි කරගන්නඩ කටිතු කරගත්ත නඟතිගේ පුුණ්‍යන මෝදනා සිද්ධ වනත් බන අහපු මේ පින්න්නන්ත අයත් බණ කියපු මමත් අපි දෙපාශයම එකතුව අදදවසේ දායකත්තය ලබා දුන්නා අයට පුුණයැනමෝදනා සිද්ධ කරමු අද දවසේ දායකත්වය ලබා දෙන්නේ චිින්තා අමර සිංහ මහත් මේ කියලයි සඳහන් කල තියෙන්නේ. දෙදස් වෙස්්සයි හතයි දාසේ වෙන දිනට ජන්මදිනය දන ඕස්ට්‍රේලියාවේ වෙසන කාංචනා ගුණරත්න්න මෙනවයට හා. වසර එක ජන්මදිනය යෙදෙන ඩිලාන් ප්‍රනාාන්දු පුතනුවන්ට කියල දෙදෙනටම ආශිර්වාද ප්‍රාර්ථනා කරම මෙම ධර්මදේශනාව සිද්ධ කරනවා කියලා සඳහන් කල තියනෙන ඒවෙතරක්නෙී. ක් සිල් සි සැලු නාටම ධර්ම ස්්‍රවණය කරන සියලු දෙනාටම උතුම් චතරාස්සධර්මය අවබෝධ වීම සඳහාම හේතුවේවා කියලත් එතුමය මතක් කරලා තියෙනවා. යිතිං චිින්තතා අමරසිංහ මහත්මය බලාපෘත්වය ආකාරයටම සුජවත් ව යක හැද න ියෝ චර න ැේවා මිය පරලෝග අත්තන්ම මේ පින් න මුදන්වේවා දෙපාර්ශයට තුම් ලියෝනිින්ං සැසටේ පින් හැතුේවා කියෙන ප්‍රාත්ථනා කරවා. Akaasa tajbmatta divanaaga mahiddika apnjantangan mudita cirangrakang tusa sanang cirangrakang tude sanang cirangrakang tumang parangti. Divan maga